අයිබෝවන් පැත්තක ඇත්ත කියන හිරු රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම බුද්ධි දනුකා බේසිංහ මම ප්‍රසාද නිමන්තකා විචරත්න ප්‍රථම නවධානය හිරු ප්‍රවෘත්ති සිරස්තල වෙත වැලිවේරියේදී යුද හමුදාව භාවිත කළ ගිනි අවි 93ක් සිය බහරයට ගත්තා පොලිසිය අධිකරණයට කියයි ෆොන්ටේරා සමාගමේ වෙළඳ ප්‍රචාරණයට අතුරු තහනම් නියෝගයක් ගුරුවරිය දනගැසූ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයාට කොන්දේසි මත ඇප හිමි වෙයි දක්ෂින අධිවේගී මාර්ගයේ රියානතුරකින් එකම පවුලේ දෙදෙනෙකු මරුට යාපනයේ ප්‍රදේශයේ පාසල් සිසුන් පිරිසක් අද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා මෙහිදීම දරුවන් පෙවසුවේ දකුණේ සංවර්ධනයේ උතුරට ගෙනෙමින් ජනාධිපතිවරයා තම ජීවිතවලට සංවර්ධනයේ ආලෝකය ලබා දී ඇති බවයි යාපනයේ වඩුකොඩේ හින්දු විද්‍යාලයේ සිසුන් අද අර්ලියගහ මන්දිරයට පැමිණියේ අධ්‍යාපන චාරිකාවක නිරත වන අතරතුරයි වඩුකොඩේ හින්දු විද්‍යාලයේ සිසුන් 900ක් පමණ අධ්‍යාපනය ලබන පාසලක් වන අතර ත්‍රස්තවාදී පැවති සමයේ එහි අධ්‍යාපන කටයුතු මුළුමනින්ම නැහැට තිබුණා මෙවන විට රටේ උදා වී ඇති සාමය පිළිබඳව සිසු දරුවන් ජනාධිපතිවරයා සමග පැවසුවේ දැඩි සතුටකින් යුක්තවයි සෑහෙන සංවර්ධන ඔක්කො ප්‍රශ්න වල ඔක්කොම නැති වෙලා ගියා. ඒ විතරක් නෙමෙයි අපේ රට දැන් එළියන රට වගේ ගොඩක් ලස්සන වෙලා. ඒ විතරක් නෙමෙයි දැන් යාපනයේ පැත්තේ සෑහෙන සංවර්ධන වැඩි වැඩි එනවා. බොහොම ස්තුතියි කියලා කියනවා. We are very happy to see you here. We are happy to live in a peaceful country. You have given us a happy free මේ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉස්ලාමීය රටවල රාජ්‍ය තාන්ත්‍රිකයන් වෙනුවෙන් ඊයේ ජනාධිපති මන්දිරයේදී ඉෆ්තාර් රාත්‍රි භෝජන සංග්‍රහයක් පැවැත්වුවා. ශ්‍රී ලංකාවේ නේවාසික ඉස්ලාමීය රටවල මහකොමසාරිස්වරු තානාපතිවරු හා ඔවුන්ගේ පවුල්වල සමාජිකින් මේ භෝජන සංග්‍රහයට එක් වුණා. කිරිපිටි නිෂ්පාදන 100%ක්ම පරිභෝජනයට සුදුසු බවට ෆොන්ටේරා සමාගම පළ කරන වෙළඳ දැන්වීම් ලැබන 21 වෙනිදා දක්වා ප්‍රචාරණයේ බලපාලමින් අභියාචන අධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. ඒ මාතලේ ප්‍රදේශයේ පදිංචි කමල් සාලි සමරසිංහ නැමැති පුද්ගලයෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සැලකිල්ලට ගනිමින් මේ අතර අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ෆොන්ටේරා සමාගම පැවසුවේ මෙරට කාර්මික තාක්ෂණ ආයතනයේ සිදු කළ පරීක්ෂණ පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවයි. දවසේ පුවත අනේනික කිරිපිටි වල DCD හෙවත් ඩයසයින ඩයිමයිඩ් නැමැති මිනිස් ශරීරයට අහිත කර රසායනික අඩංගු බව අනාවරණ වූයේ මෙරටදී සිදු කළ රසායනාගාර පරීක්ෂණයකදී. එම රසායනාගාර පරීක්ෂණවල ප්‍රතිඵල මේ වන විට නිකුත් වී අවසන්. DCD හෙවත් ඩයසයින ඩයිමයිඩ් යන කුමක්ද? විෂ සහිත දෙයක්ද කියලා අහන එකට උත්තරය තමයි විෂ තිබිය හැකි නැත්නම් විෂ අවදානම් සහිත නැත්නම් පොටෙන්ෂල් රිස්ක් කියන தත්ත්වය තමයි අපිට මේ පිළිබඳ විග්‍රහ කරපුවාම දකින්න හම්බෙන්නේ. මේ විෂ ඇඟේ හුඟක් එකතු වුණොත් ඒ තුලින් විෂක් ඇතිවිය හැකි කියන අවදානම තමයි මේක හරහා මතුවෙන්නේ. ලංකාවේ 0.0 දිහා තිබ්බ දරුවන්ගේ දියවැඩිය අවදානම අද 11 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒතර අපිට හොයලා බලන්න වෙනවා මේ බෝ නොවන දියවැඩියා ඇතුළු මේ පිළිකා ඇතුළු මේ රෝග ලංකාවේ මෙච්චර විශාල විදිහට වැඩිවීමක් සිද්ධ වෙන්න අපේ රටේ ආහාරවලට යම්කිසි විසක් කොහෙන් හරි ඇති වෙනවාද කියලා. මේ අතර අද පෙරවරුවේ මෞබිම ලංකා පදනම කොළඹ දීපේ වැතු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී චෝදනා කළේ ඇතම් සමාගම් ලාභය අරමුණු කරගනිමින් කිරිපිටි සඳහා මෙම රසායනිකය හිතාමතාම එක් කරන බවයි. කිරිවල තියෙන බටර් තෙල් ටික අයින් කරගන්නවා. බටර් අයින් කරගත්තට පස්සේ ඉතුරු වෙනකට අපි කියනවා මෝරු කියලා. එහෙම නැත්නම් වේ කියලා කියනවා. මේක සමස්ත කිරි ප්‍රමාණයෙන් 2%යි. මේ ප්‍රෝටීන් භාවිත කරනවා මසල් බිල්ඩර්ස්ලට දෙන අර 5-10 කියලා තියෙන මිනරල්ස් දාපු දේවල්. ඒක මේකට ලෝකෙ විශාල ඉල්ලුමක් තියෙනවා. ලදරු ආහාරවලට දානවා. වේ ප්‍රෝටීන් ටොන් එකක් හදන්න කිලෝ ලීටර් 105ක් ඕන. මේ කියන සමාගමේ අවුරුදු ටොන් 5000ක් හදනවා. දවසට කිලි ලීටර් මිලියන 3ක් වේ ප්‍රෝටීන් බවට පත් කරනවා. මිලියන 3ක් ප්‍රෝටීන් ටික අයින් කරගස්ස ඉතුරු ටික හලලා කාණු වලට දානවද කියලා හිතන්නේ. නෑ. ඒගොල්ලෝ කරන්නේ අයින් කරගන්න ප්‍රමාණයට සාපේක්ෂව මෙම DCD මෙලමයින් වගේවා දානවා. අයින් කරගත්තු තෙල් වලට වෙනත් ලාභ තෙල් වර්ග දාලා මේව ස්ප්‍රේඩ් අයි කරවස හොයන්න බෑ. පැකට් කරලා අපිට එවනවා. මේ ලාභය සඳහා කරන දෙයක් වෙන දෙයක් නෙමෙයි.
කෙසේ වෙතත් සිය නිෂ්පාදනවල DCD නැමැති රසායනිකය අඩංගු නොවන බව අද පසුරුවේ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ෆොන්ටේරා ආයතනය ප්‍රකාශ කළා. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නියෝගයක් නිකුත් කළා තියෙනවා. අපගේ නිෂ්පාදන දෙකක කාණ්ඩ අංක දෙකක නිෂ්පාදන වෙළඳ පොලෙන් අයින් කරන්නට කියලා. මේ අංකවල විශේෂයෙන්ම සඳහන් කළා තියෙන්නේ මේ එක තොග සංකේතයක් තොග අංකයක් විතරයි අයින් කරන්න කියලා. මෙම නියෝගයේ වළංගුවන්නේ මේ සඳහන් කරන ලද තොග සංකේතයේ සඳහන් නිෂ්පාදන සඳහා පමණමයි. ආහාර සුරක්ෂිතතාවය තමයි අපේ ප්‍රධානම අරමුණ. ශ්‍රී ලංකා රජයත්, රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයත්, ඒ වගේම කාර්මික තාක්ෂණික ආයතනයත්, ITI එකත් එක්ක එකතු වෙලා අපගේ නිෂ්පාදනවල ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා හැකි සියලුම කාර්යභාරයන් කිරීමට අපි ඉතාමත්ම කැප වෙලා වැඩ කරන බවටත් අපි ප්‍රකාශ කරන්නට කැමැතියි. මේ අතර අද නිවේදනයක් නිකුත් කරමින් තාක්ෂණ පරීක්ෂණ අමාත්‍යාංශය යටතේ පවතින කාර්මික තාක්ෂණ ආයතනයේ පවසන්නේ DCD පරීක්ෂාවට අවශ්‍ය පහසුකම් තම ආයතනයේ නොමැති බවට ෆොන්ටේරා සමාගම කර ඇති ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බවයි. කාර්මික තාක්ෂණ ආයතනයේ වැඩිදුරටත් සිය නිවේදනය මගින් පෙන්වා දී ඇත්තේ DCD පරීක්ෂාවට පමණක් නොව DCD අමුද්‍රව්‍ය භාවිතය නිෂ්පාදනය කරන මෙලමයින් පරීක්ෂාවටද තම ආයතනයේ සතුව පරීක්ෂණාගාර රසායනික විශ්ලේෂණ උපකරණ සහ ඒ සඳහා දෙනුම් ඇති විශේෂඥන්ද සිටින බවයි. කිරිපිටිවල DCD අන්තර්ගත බවට තොරතුරු ව්‍යාප්ත වීමත් සමග එම තත්ත්වය හඳුනා ගැනීම සඳහා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ක්‍රමවේදයක් අනුව තම ආයතනය පරීක්ෂණ සිදු කළ බවද එම නිවේදනයේ සඳහන්. එම ආයතනය සඳහන් කරන්නේ සිය පරීක්ෂණයන්ට භාජනය කළ 2012 වසරේ සැප්තැම්බර් නොවැම්බර් අතර කාලයේ නිෂ්පාදනය කළ තවමත් වැඩි වශයෙන් දේශීය වෙළඳපොලේ පවතින ෆොන්ටේරා නිෂ්පාදනවල DCD අන්තර්ගත බවයි. මේ අතර අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන්ද මාධ්‍යවේදීන් මේ පිළිබඳව විමසා සිටියා. සෞඛ්‍ය අමාත්‍යාංශයත් මේ පිළිබඳව තොරතුරු සහ පැමිණිලි ලැබීමෙන් අනතුරුව අපි මේ වාර්තා ගෙන්නගෙන තිබෙනවා. ඒක නිසා මේ වාර්තා පදනම් කරගෙන කටයුතු කරනා වගේම කිසිම ආකාරයකින් දරුවන්ට පමණක් නෙවෙයි රටේ මහ ජනතාවට ආහාර සැපීමේදී නුසුදුසු ආහාර රස විෂ වෙන්න පුළුවන් වෙනත් රසායනික ද්‍රව්‍ය වෙන්න පුළුවන් ඒවා වැළැක්වීම සඳහා රජයක් විදියට අපි හැම විටම කටයුතු කරනවා. දවසේ පුවත ඉදිරි පළාත් සභා ඡන්ද විමසීම් පිළිබඳ කරුණුවලදී රජය මැදිහත්වීමක් සිදු නොකරන බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඡන්ද කාඩ්පත් මුද්‍රණයේදී අවශ්‍ය ආරක්ෂාව ලබා දී නොමැති බවට මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඒ පිළිබඳ තොරතුරු සමගින් මැති සභයේ විශේෂාංගය දැන් සාමාන්‍ය සම්ප්‍රදාය තියෙන පාර්ලිමේන්තු හෝ පළාත් සභාව පළාත් පනායතුල ඡන්ද කාඩ් එක මුද්‍රකදී රජයේ මුද්‍රණාලයේ පොලිසිය රජයේ මුද්‍රණාලයට යනවා. ඊළඟ උන් ඔක්කොම පරීක්ෂා කරන ඇතුළත් මුද්‍රණාලයේ පිටත් පරීක්ෂා කරලා. ඒවා සීල් තබලා වගේ තමයි වැඩ ආරම්භ කරන්නේ. තොරතුරක් ආවා. අද වැඩ ආරම්භ කරන මුද්‍රණකන් ලෑස්තිලා ඉන්නවා. පොලිසියක් ඇඳවලා නැහැ. අපිට සැකයක් තියෙනවා මැතිවරණගෙන. යම් කිසි කාරණාවක් තියෙනවා නම් වහාම මැතිවරණ කොමසාරිස්තුමාගේ අවධානයට ගේනවා මිසක් අපි කාටවත් ඇඟිලි ගහන්න බෑ මේ මැතිවරණයට. හොඳින් මතක තියාගන්න. නිදාස සාධාරණ මැතිවරණයක් අපි පවත්වනවා. ඔබතුමා ආමින්ද ජේසන් නිසා තමයි දරු කරන්නේ. ජේසන් නිසා තමයි නැත්තම් මේ ගෞරවයත් නැහැ. මොකද කොයි වෙලාවෙ මෙහා පැත්තට ඉදන්නේ නැත මුන්නාන්සලා. අගලවත්තේ රබර් වැවෙනවා රබර් පරිශ්‍රණ ආයතනයේ තියෙන අගලවත්තේ. තේ පරිශ්‍රණ ආයතනයේ තියෙන තේ වැවෙන තලව කැලේ. සීනි කර්මාන්තයට අදාළ උප පරිශ්‍රණ ආයතනයේ ඇයි මේ කොළඹ ස්ථාපනය කරලා තියෙන මෝඩ ප්‍රශ්නයක් නැහුවේ? උප පරිශ්‍රණ ආයතනයේ තියෙන උඩවලවේ නිලධාරි 6 දෙනෙක් කොළඹ ඉන්නවා සෙස් බදු අයද කරන්න. සීනි ගේන මිනිස්සු උඩවලවේ යන්න ඕනද සෙස් බදු ගේවන්න? කොහෙද යන්නේ මල්ලේ පොල්? පරිශ්‍රණ ආයතනයක් කරන්නේ සෙස් බදු අය කරන එක නෙවෙයි බදු අය කරන්න වෙනම කට්ටිය ඉන්නවා. ওই පැත්තෙන් දැන්නේ නැගිට්ටේ. සෙස් බද්ද අය කරන්න නීතියෙන් අවසරය දීලා තියෙන්නේ Sugar Research Institute කියන ආයතනයට පමණයි. බදු අය කිරීමේ කාර්ය පවර ගන්න ඕන වෙනම තැනකට. උපපරිේෂණ ආයතනයට අදාළ කාර්යයට මේ සම්පත් යොදවන ආකාරයට අවශ්‍ය සංශෝධන කරන්න මුතුමාගේ අවධානය යොමු කරනවද නැද්ද? කිසිසේත්ම නැහැ. ඒක මහ ගොන් කතාවක්නේ. මේ සෙස්බද්දෙන් තමයි උපපරිේෂණ ආයතනය සම්පූර්ණයෙන් දුවවන්නේ. ඇයි මේක වෙනින් දරකට දෙන්නේ? තරහක් තියනවද මාත් එක්ක? හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ පුත් රවිදු ගුණවර්ධන පැය 24ක කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ තැබීමට අද අධිකරණයේ අවසර ලබා දුන්නා.
අධිකරණ නියෝග කළේ ඔහු සමග ඊයේ පැපිලියානේ නිවසකදී අත්අඩංගුවටගත් මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් චෝදිතයෙකු වන ශ්‍රීමාල් හෙටියාරච්චි නැමැති පුද්ගලයා ලැබෙන 14 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ.එම්. සහප්තින් මහතා ඉදිරියේ අද මෙම නඩුව කැඳවනු ලැබුවා. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසිකර මහතා අධිකරණයට පැවසුවේ පැපිලියානේ දෙමහල් නිවසකදී රවින්ද ගුණවර්ධන ඊයේ අත්අඩංගුවට ගත් බවයි. ඔහු සමග ශ්‍රීමාල් හෙටියාරච්චි නැමැති ගාල්ල අහංගම ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතනයකට චෝදිතයෙකු වූ පුද්ගලයෙකුද අත්අඩංගුවට ගත් බව අබේසිකර මහතා සඳහන් කළා. ඔහු පැවසුවේ මෙම පුද්ගලයා සැකකරුවෙකුට නවතැන්දී රැකවරණ සලසා ඇති බවයි. ඊට අමතරව මොහුට විරුද්ධව තවත් චෝදනා ඇද්දැයි සොයාබැලීම සඳහා රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා. එසේම කෝටිපති ව්‍යාපාරික මොහමඩ් සියාම් ඝාතනයේ ප්‍රධාන සැකකරු වන රවින්ද ගුණවර්ධන රඳවාගෙන තවදුරටත් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා. එහිදී විත්තිකාර පාර්ශ්වයේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා සඳහන් කළේ රවින්ද ගුණවර්ධන ඇදුම නැමැති ශ්වසන රෝගී තත්වයෙන් පෙළෙන බවයි. ඔහුව නැවත අධිකරණයට ඉදිරිපත් කරන විට අධිකරණ වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසද විත්තිය නීතිඥ ඉල්ලා සිටියා. ඊට අවසර දුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ.එම්. සහප්දීන් මහතා නියෝග කළේ රවින්ද ගුණවර්ධන තවත් පැය 24ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබා ගන්නා ලෙසයි. ශ්‍රීමාල් හෙටියාරච්චි නැමැති සැකකරුට ලැබෙන 14 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. වැලිවේරිය සීදීයේදී යුද හමුදා සමාජිකයන් භාවිත කළ ගිනි අවි 93ක් පොලිස් භාරයට ගත් බව කොළඹ අපරාධ කොට්ටාසය අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ප්‍රකාශ කළා. කොළඹ අපරාධ කොට්ටාසයේ මෙහිදී පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා සහ පොලිස් නිලධාරීන් සිය දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගත් බවයි. වැලිවේරිය ගැටුමේදී ජීවිතක්ෂයට පත් වූ තිදෙනාගේ නඩුව අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී මේ කරුණු අනාවරණ වුණා. ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි ජයතිලක මහතා ඉදිරියේ මෙම සාක්ෂි කැඳවීම සිදු වුණා. මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කොළඹ අපරාධ කොට්ටාසය මෙහිදී අධිකරණයට සාක්ෂි පහක් ඇඳවා තිබුණා. මින් හතර දිනක් සිවිල් වෙසයන් වූ අතර අනෙක් සාක්ෂි වූයේ අත්තනකල්ල පොලිස් අධිකාරී ජයලත් බලගල්ල මහතායි. පොලිස් අධිකාරීවරයා සාක්ෂි ලබා දෙමින් පැවසුවේ උද්ඝෝෂකයන් දෙසින් වෙඩිහඩක් ඇසුණු බවයි. පසුව බ්‍රිගේඩිය දේශප්‍රිය ගුණවර්ධන මහතා ඇතුළු කණ්ඩායමක් සිද්ධි වූ ස්ථානයට පැමිණි බවත් එහිදී දෙපාර්ශ්වය අතර ගැටුමක් ඇති වූ බවත් පොලිස් අධිකාරීවරයා අධිකරණයට දැනුම් දුන්නා. මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පිරිස විසුරුවා හැරීමට පොලිසිය ක්‍රියා නොකළේ ඇයිදැයි ප්‍රශ්න කළා. එහිදී පොලිස් අධිකාරීවරයා සඳහන් කළේ යුද හමුදා සමාජිකයන් සහ උද්ඝෝෂකයන් අතර ගැටුම විසුරුවා හැරීමට උත්සාහගත් බවයි. ඒ සඳහා කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ බවද ඔහු පැවසුවා. මිය ගියා කියලා දිනේෂ්ගේ මව සහ රවිශාන් පෙරේරාගේ පියාද අද සාක්ෂි ලබා දුන්නා. එහිදී රවිශාන් පෙරේරාගේ ඥාතියෙකු අධිකරණයේ ඉල්ලා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණයක් ඉෂ්ට කරන ලෙසයි. මේ සිද්ධියට අදාළ මීළඟ නඩුවාරය ලබන 22 වෙනිදා සිදු කරනවා. මේ අතර වැලිවේරිය සිද්ධිය පිළිබඳ සිදු කරන විමර්ශන සඳහා තොරතුරු ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවද මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. සති දෙකක් ඇතුළත තාක්ෂණික කමිටු වාර්තාව ලැබෙනවා. ඒ වගේම අපි විමර්ශන නිලධාරීන් කර වාර්තා තිනවා. මේ සියල්ලක්ම එකට අරගෙන අවසාන නිර්දේශවලට යනවා. ඊට ඉස්සෙල්ලා සියලුම සිවිල් සංවිධාන මහජනතාවගේ නියෝජිතයන් සහ පූජ්‍ය පක්ෂය කැඳවලා නැවත වතාවක් ඒගොල්ලන්ගෙත් අදහස් අරගන්නවා. අපි ඉල්ලා සිටිනවා ලිඛිත වශයෙන් දන්වන්න පුළුවන්, වාචික වශයෙන් දන්වන්න පුළුවන්. අපි නිලධාරීන් ගිහිල්ලා ඒ ප්‍රදේශවල ජනතාව පොලිසිය රාජ්‍ය ආයතන රෝහලේ ඉඳපු තුවාලකරුවන් සියලු දෙනාගෙන්ම අපි මේ විදියට කටඋත්තර අරගෙන තිනවා. මේ අතර වැලිවේරිය සිද්ධියේදී මිය ගිය ගම්පල කුරුදුවත්තේ පදිංචි නිලන්ත පුෂ්පකුමාර මහතාගේ අවසන් කටයුතු අද සිදු කෙරුණා. වැලිවේරිය ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කළ ඔහු එක් දරුපියෙක්. වැලිවේරිය ගැටමැති වූ දිනේ ඔහු රාත්‍රියේ වැඩමුරේ සඳහා බියකම කර්මාන්ත ශාලාව බලා යාමට ආයතනයේ බස් රථය එනතුරු වැලිවේරිය නගරයේ රැඳී සිටින අතරතුර ගැටුමට මැදි වී තිබෙනවා. බරපතල තුවාල ලැබුව ඔහු කොළඹ ජාතික රෝහලේදී මිය ගියා. මේ අතර අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වැලිවේරිය සීදිය සම්බන්ධයෙන් අදහස් පළ කළ අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා රතුපස්වල සිදුවීම සම්බන්ධයෙන් සිදු වූ මරණ පිළිබඳව සහ ඒ වෙඩිතැබීම් පිළිබඳව අපි පැහැදිලිවම අපේ බලවත් කනගාටුව ප්‍රකාශ කරනා වගේම ඇත්තෙන්ම එවැනි සිදුවීම කිසිසේත්ම සිදු නොවිය යුතුයි. එම සිද්ධියේදී එහි කටයුතු කළ නිලධාරීන් මීට වඩා බුද්ධිමත්ව කටයුතු කිරීමට තිබුණා. ඒක නිසා දැන් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙනවා. මේ සිදුවීම පිළිබඳව දැඩි ලෙස අපි එක් පැත්තකින් කම්පා වෙනවා. ඒ සම්බන්ධයෙන් දැනට පරීක්ෂණයක් කරගෙන යනවා.
කැලණිය දාල යන්න මර්වින් ඇමතිවරයාට බැරි හේතුව මොකක්ද? ඒ ගැන දැනගනිමු රට වට කර බැඳත් කට වට කර බඳින්න බැරි වැට නැති කටෙන්. ඒක පක්ෂ වලින් ගැලවෙන කට්ටිය ඉන්නවා. එහෙට කර්ණම් ගහනවා, මෙහෙට කර්ණම් ගහනවා. ඒ ගහන්නේ ඔක්කොම පුද්ගලික න්‍යාය පත්‍රහන්ත. අපි දැක්කනේ අර මෝඩ වරායේ යට ගලක් තියෙනවා කියලා වැඩියම මරහඬ දීපු මිනිහා දැන් පැනලා ඒ වරායේ හදවු මිනිහාගේ දැස් ශක්තිමත් කරනවා. ඉතින් මං ආවයි කියලා නැව්වෙන්නේ නැහැ, පව්වෙන්ද උදේ. මොකද මාර කතාවක් කියන්නේ. ඒක මං කියන්නේ මම දන්නේ නැනෝ ඇති. දැන් වැඩ කරන්න ඕන. ඒ යුවන් විකාරෝ කියලා જાතිය හරි අමුතුම જાතිය. මේක දැයසි किसीम जगत मावाइन मित्र අභියෝග කරනවා විශ්ලට පුළුවන් නම් බහුතරය පැය තමත් පෙන්වන්න කියලා බහුතරය වන්නේ 125 පෙන්වන්නත් එම අපි ඕනෑම අභියෝගයක මූණ දෙන්න කැමති කවුරු කොහොම කිව්වත් කැලණියයි ගම්පහයි දාලා යන්නෙත් නැ අමතක කරන්නෙත් නැ කෙක්කෙන් නැත්තම් කොක්කෙන් හරි මං ඉන්නවා එයා කණු දෙයකට අපිත් කැමති අපිත් මේ කැලණිය දාලා යන්න එයත් එක්ක ඕන ප්‍රශ්නකට අපිත් මූණ දෙන්න අපෙච්චර අපිත් එයත් එක්ක හිටියන අපි දන්නවා එයා කවුද කියලා ඒ කියන්නේ කොටන කුකුලට මොන කොටුවක් තොට්ටුයි නැවතවරක් මේ කුරුමානම් අල්ලන්නේ මොන්සල් අමාත්‍යවර මේ බිල්ල ගැනීමේ කුමන්ත්‍රණයක තමයි මේ යෙදෙන්නේ ඡන්දයල් ඇස්සි කරනවා විවෘත ඡන්දයක් ඒක මට විරුද්ධ වෙන්න ඔය ප්‍රාදේශ සභාවේ මන්ත්‍රීවරු ටිකට ඕන නම් ඕගනයිස් කරන්න පුළුවන් මට ඡන්ද දෙන්න එපා කියන්නේ කරන්න කළ බලමු බහුතරයක් තියා අඳුම ගාන ගමකින් පස් දෙනෙක්වත් නැති මොරින් සිල්ලට මේ බොරු මාධ්‍ය සාකච්ඡා මාධ්‍ය දර්ශන වලින් පමණක් රටම වටන මොරින් සිල්ලට කැලණිය ජනතාව රවට්ටන්න බෑ නවගත්තියකම පාසල් ගුරුවරිය දැනගැස්සූ සිද්ධියට සම්බන්ධ හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත්කුමාර මහතාට සෑම දිනකම පෙරවරු 9.12 අතර නවගත්තියකම පොලිසියේ පිනිසිරින ලෙසට පුතලම මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා. ඒ මීට අදාළ නඩුව අද ආනවඩුව සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී මීගමුව බන්දනාගාරයේ රඳවා සිටි හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත්කුමාර මහතා අද දහවල් ආනමඩුව සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ගෙනාවා. ඔහුගේ නීතිඥවරයා පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාගේ නිල්ලිමක්කලේ විත්තිකාර හිටපු පළාත් සභා මන්ත්‍රීවරයාට එපලපා දෙන ලෙසයි. පෙමිනිලිකාරියගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිසියෙන් විමසූ මහේස්ත්‍රාත්වරයා ඇගේ ආරක්ෂාව තහවුරු කර ඇති බව දැන්වීමෙන් අනතුරුව දෙඩි එප කොන්දේසි නියම කරමින් ආනන්ද සරත්කුමාර මහතා එපමත මුදා හැරියා. ඒ අනුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර අප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා එම අපකරුවන් නානමඩුව මහේස්ත්‍රාත් බල ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවන් වියතු බවට වන කොන්දේසියක් පැනවුවා. ඊට අමතරව ලබන 28 වෙනිදා දෙක් සෑම දිනකම උදෑසන 9.12 අතර නවගත්තේගම පොලිසිය පිණි සිටිය යුතු බවයි විනිසුරුවරයා නියෝග කළේ. එසේම සාක්ෂිකරුවන්ට ප්‍රධාන පැමිණිලිකාරියට හා ඇගේ සමීපතමයන්ට බලපෑම් හෝ තර්ජන එල්ල කළහොත් අප අහෝසි කරන බවද විනිසුරුවරයා මෙහිදී ප්‍රකාශ කළා. හිටපු පළාත් සභා මන්ත්‍රීවරයාට එරෙහිව මහාධිකරණයේ හමුවේ අධිචෝදනා ගොනු කර ඇති බැවින් මේ නඩුව ලබන 28 වෙනිදා නැවත විභාගයට ගෙනෙන්නේ පුත්තලම මහාධිකරණයේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න ප්‍රදේශයේ සිදුවුරි අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තවත් තිදෙනෙකු බරපතල තුවාල ලැබුවා. ජීවිතක්ෂයට පත් වූ දෙදෙනා එකම පවුලේ සහෝදර සහෝදරයන්. දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න 51 වෙනි කිලෝමීටර කණුවාසන්නේදී අද දහවල් මෙලෙස අනතුරට පත් වූයේ පින්නදූවේ සිට කොට්ටාව දෙසට ගමන් කළ මෝටර රථයක්. පොලිසිය සඳහන් කළේ රියදුරට රථය පාලනය කර ගැනීමට නොහැකිව ආරක්ෂක වැටෙහි ගැටී ඇති බවයි. අනතුරින් මෝටර රථයේ ගමන් කළ පුද්ගලයන් 5 දෙනාම බරපතල තුවාල ලැබුව අතර ඔවුන් ඇතුළත් කළේ කළුතර නාගොඩ රෝහලටයි. ඉන් දෙදෙනෙකු රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇති අතර අනෙක් පුද්ගලයන් තිදෙනා දැඩි සත්කාරයකට ඇතුළත් කළා. අනතුරෙන් මියගේ මාතර නාදුගල ප්‍රදේශයේ පදිංචි චන්දන සමරසිංහ ගුණසේකර සහ ඔහුගේ සහෝදරිය වන නදීකා සමරසිංහ ගුණසේකර යන දෙදෙනායි. සිද්ධෙන් තුවාල ලැබු තිදෙනා අතර මොවුන් දෙදෙනාගේ පියා ඥාති සහෝදරයෙකු සහ මියගේ කාන්තාවගේ ස්වාමි පුරුෂයාද වනපා. මගේ ඥාති පුත්‍රයෙක් තමයි දුවයි තමයි මේ නැති වෙලා තියෙන්නේ. මගේ පුතා විවෘත විශ්වවිද්‍යාලයේ කටකාචාර්යවරේ. එයා අද උදේ කොළඹ යනකොට තමයි මේ අනතුර සිද්ධ වෙලා තියෙන්නේ.
බරපතල තුවාලයි පියාට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මේ පිරිස කොළඹ බලා පැමිණෙමින් සිටියේදී මේ මානුතරට ලක් ඇති බවයි වාර්තා වන්නේ මේ වසරේදී පමණක් අධිවේගී මාර්ගයේ මාර්ග රියානතුරු 7ක් වාර්තා වී ඇති අතර ඉන් මියගේ පුද්ගලින් ගණන 9ක් පසුගියදා විවෘත වූ දකුණු කොළඹ වරාය අද සිට මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කෙරුණා පළමු දිනේම විශාල පිරිසක් එය නැරඹීමට පැමිණීම විශේෂත්වයක් අද පෙරවරුවේ සිට විශාල පිරිසක් දකුණු කොළඹ වරාය නැරඹීම සඳහා පැමිණ සිටියා කොළඹ වරායේ එක ඒ පිවිසුම් දොරටුවට පැමිණෙන පුද්ගලයන්ට ශ්‍රී ලංකා වරාය අධිකාරියද ප්‍රවාහන පහසුකම් සපයා තිබුණා කෙසේ වෙතත් පෞද්ගලික වාහනවලටද වරාය පරිසරයට ඇතුළු වීමේ අවසරය හිමිවනවා නරඹන්නන්ට දකුණු කොළඹ වරායේ දියකඩනය හරහා දියකඩනය අවසන් වන ස්ථානය තෙක්ම ගමන් කළ හැකි මේ තමයි දකුණු කොළඹ වරායේ දියකඩනය අවසන් වන ස්ථානය මෙතන සිට කොළඹ වරාය නරඹන පුද්ගලයෙකුට හොඳින් කොළඹ වරාය දැක ගන්නට පුළුවන් කොළඹ වරායේ නව පරයන්තයද අලුතින් ඉදි වූ නාවික පාලක මධ්‍යස්ථානයද මේ ස්ථානයට හොඳින් දිස්වනවා නෞකා වරායට ඇතුළු වන ආකාරය මෙන්ම පිටවන ආකාරයද මේ ස්ථානයේදී හොඳින් නිරීක්ෂණය කළ හැකි ස්වර්ණමය අවස්ථාවක් දැක්කම අපිට පුදුම හිතෙනවා මේ වගේ වැඩක් කරන්න පුළුවන්ද කියන එක වරාය බලන්න ලැබිච්ච එක ගැන මම ගොඩක් සතුටු වෙනවා ගොඩක් සතුටුයි මේ කියන්නේ ශ්‍රී ලංකා ජනතාව වෙන මේ වගේ මේ දිනුවක් ඇති වෙච්ච එක ගැන වරායට දකුණු කොළඹ වරායේ නැරඹීමේ මහඟු අවස්ථාව මේ වන විටත් විශාල පිරිසක් හිමි කරගෙන අවසන්. ලබන 13 වනදා දක්වා මාජන ප්‍රදර්ශනයට විවෘත වී ඇති දකුණු කොළඹ වරායේ නැරඹීමේ මහඟු අවස්ථාව ඔබත් ලබා ගන්න. අද දින වරාය හා මහමාර්ග ව්‍යාපෘති අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාද දකුණු කොළඹ වරායේ නැරඹීමට පැමිණ සිටියා. මෙලෙස දකුණු කොළඹ වරායේ නැරඹීමේ අවස්ථාව මහජනතාව වෙත හිමිවන්නේ අද සිට ලබන 13 වනදා දක්වා පමණයි. මෙරට ක්‍රියාත්මක සූක්ෂම අපරාධ බොහොමයක් පසුපස හඹාගිය හිරුසියයි එම ජාවාරම් පසුපස ඇති සියලු තතු රටට හෙළි කළා. එහි නවතම පියවර ලෙස අද සිට හිරුසියයි හරහා දිගහැරෙන්නේ මෙරට කිසිදු විද්‍යුත් මාධ්‍යයක් අත නොගැසූ කොළඹ වනසන ඖෂධ ජාවාරමක් පිළිබඳ තොරතුරු ඔබ හමු වේ තැබීමටයි. दुर्गमन सेवा बस रथ यदुरन हा पासल सिसुन इलाके करगानिमिन निद्रा जनक औषध निकुट करन फार्मसी पिलिबंदव हिरु सीआईए वेत तोरतुरु लबुना ए अनुव ईए पेरवरुवे उपाय दूतियन युदवा लबागत तोरतुरु सुराबदु अधिकारी प्रभात जयविक्रम महताय दिरिये मेलेस हेलिकला ड्राइवर्स लबाने गोडक दुरट रायट आविला गन्नो ओला गुणसिंगुर बस स्टैंड एकतन नितीन और गिनिलो देन्ने हमबाने अगुन नागिन यन्नो सकेया केतुनागा मन कियन ने बडु इवर एमे कीन रिकॉर्डिंग एक सुडो कार्ड एक आविला 700 මෙම ඖෂධ නාඳුනන පුද්ගලයන්ට කිසි පිටකත් ලබා නොදෙන අතර තවත් විශේෂත්වයක් වන්නේ ලබා දෙන නිද්‍රාශීලී ඖෂධ එම ස්ථානයේදීම ගිල දෙමිය යුතු වීමයි. එතනට ලින්ක් එක දාගන්නේ කොහොමද? යන්න. මගේ යාළුවෙක් විදියට යනවා නම් දැන් සෑයනවා කියමු. සෑයටත් එතන ඉඳන්ම බොන්න වෙනවා. ආ. දුන්නත් එනවා දැන්. මම 10ක් ගත්තොත් මම 5 ගුණ වල පාස් වෙනවා. මං ඊට පස්සේ සරපු දෙයක් දාගෙන ටී-ෂර්ට් කැල්ලක් දාගෙන ගන්න පුළුවන් මට. රයිට්. එහෙනම් මං ගන්නවා. කොහොමද කරන්නේ මේක? මේක නවත්තන්න මේ වැඩේ. ඔක ගොම කරන්න ගත්තොත් මේක ඔක්කොම ගෑයිද තාමසි වලට. රස් කරගත් තොරතුරු අනුව අදාළ ස්ථාන වැටලීමට සවස 4ට සුරාබදු දෙපාර්තමේන්තුව සහ විලවුන් හා ඖෂධ පිළිබඳ අධිකාරිය නිලධාරීන් එක්ව සැලසුම් සකස් කළා. අදාළ ෆාමසි වෙත වැටලීම් නිලධාරීන් ළඟාවන විටත් නිද්‍රාශීලී ඖෂධ ලබා ගැනීමට පුද්ගලින් පැමිණ සිටියා. औषध सियाल पाहे मानसिक रोगी सिंधा लबादिन औषध बवहिलिवुना නිද්‍රාශීලී ඖෂධ වලින් කොළඹම වනසන මෙම ඖෂධ ජාවාරමේ සියලුම තතු මේ වන විට CIA හෙලිකරගෙන අවසන්.
මේ පිළිබඳ තවත් තොරතුරු හෙට දිනේදී ඔබ වෙත ගෙන ඒමට අප සූදානමින්. තවත් පුවත් සමගින් දැන් රටවටා හිරෝ. රටවටා හිරෝ. පොල්පිටිගම හක්වටනාවේ ජලාශයේ මසුන් මැරීමට ගිය දිවරේන් පිරිසකට වැවේ මියගොස් සිටි දළ ඇතිකු හමු වී ඇති අතර ප්‍රදේශවාසීන් මහත් පරිශ්‍රමයක් දරා එම ඇතා ගොඩට ගෙන තිබෙනවා. ගල්ගමුව වනජීවි නිලධාරීන් ඇතාගේ මරණය පිළිබඳ සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ වස ශරීරගත වීමෙන් මෙම සත්වයා මියගොස් ඇති බවයි. හම්බන්තොට ස්වර්ණමාලි වැව් රක්ෂිතයේ කොහලන්ගල් ප්‍රදේශයේ සකකටයුතුල සැසිරුණු පුද්ගලින් සිව් දෙනෙකු හම්බන්තොට වනජීවි නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී සතුන් දඩයම් කිරීම සඳහා යොදාගත් ගිනි අවි දෙකක් සහ ඝාතනය කළ මීමින්නන් සිව් දෙනෙකුද සොයා ගැනීමට හැකි වී තිබෙනවා. මුන්නේශ්වරම් ඊශ්වර දේවාලය ඉදිරිපිට ඉදිකිරීමක් සඳහා සිදු කළ කැණීමකදී හමු වූ පස් අතර තිබී අස්ථි කොටස් කිහිපයක් හමු වී ඇති අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම අස්ථි කොටස් පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. හෙද විද්‍යාල සඳහා මුදල් ගෙවා සිසුන් බඳවා ගැනීමට එරෙහිව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ මාතලේ ශාඛාව මාතලේ දිසාරෝහල ඉදිරිපිට අද උද්ඝෝෂණයක නිරත වුණා. පාකිස්තානයේ කෙටා නගරයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලින් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ප්‍රහාරයෙන් තවත් 60කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. ඒ පිළිබඳ තොරතුරු සහ තවත් පුවත් සමගින් දැල්ලෝ වටා හිරෝ. කෙටා නගරයේ මුස්ලිම් දේවස්ථානයක පැවති පොලිස් නිලධාරියෙකුගේ අවමංගල්‍ය උත්සවයක් ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා. එහිදී මියගිය පිරිස අතරින් 15 දෙනෙකුම පොලිස් නිලධාරීන්. ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු බාරගෙන නැති නමුත් තලිබන් සංවිධානය ප්‍රහාරයේ පසුපස සිටින බවට පාකිස්තාන බලධාරීන් සැකපල කරනවා. ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලැව්ගිනි තත්ත්වයක් හටගෙන තිබෙනවා. අක්කර 5000කට අධික භූමි ප්‍රමාණයක් ගින්න හේතුවෙන් මුළුමනින්ම විනාශ වී ඇති බවයි ප්‍රාන්ත බලධාරීන් පවසන්නේ. ගින්න මැඩ පැවැත්වීමට ගිනි නිවන බටයින් 500ක් සහ හෙලිකොප්ටර් යානා කිහිපයක් යොදවා තිබෙනවා. බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් ස්පාඤ්ඤයේදී දැවැන්ත බිලිඳියක බිහි කළා. කිලෝග්‍රෑම් 6.2ක් බර මේ බිලිඳිය ස්පාඤ්ඤයේ උපත ලද විශාලතම බිලිඳා ලෙසයි සැලකෙන්නේ. 40 හැවිරිදි මව ස්වභාවික දරූපතක් ලෙස මෙම දරුවා ප්‍රසූත කිරීමද විශේෂත්වයක්. මේ වන විට මව සහ දරුවා මනස සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වන බවයි වාර්තා වන්නේ. ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේ බාලක ශූරතාව දිනා ගන්නට මීගමුව මාරිස්ටලා විද්‍යාලය දසමත් වුණා. බාලිකා ශූරතාව දිනාගත්තේ මීගමුව ආවි මරියා කන්‍යාරාමයයි. තරගාවලිය දින 4ක් පුරා පැවැත්ුණේ දීගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී. 44 වන වරට පැවති ජෝන් ටාබට් කනිෂ්ඨ මල්ල ක්‍රීඩා තරගාවලියට දිවිනේ පාසල් 476ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6000කට ආසන සංඛ්‍යාවක් එක්ව සිටියා. මෙවර තරගාවලියේදී බිහි වූ නව තරග වාර්තා සංඛ්‍යාව 12ක්. මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය මෙවර ශූරතාව දිනාගත්තේ නොකඩ වාපස් වන වරටයි. බාලක අනුශූරතාව වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල් දිනාගත්තා. බාලිකා ශූරතාව දිනාගත්තේ ලකුණු 98කට හිමිකම් කියු මීගමුව ආවිමරියා කන්‍යාරාමයයි. අනුශූරතාව ලකුණු 41ක් ලබාගත් කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය හිමි කරගත්තා. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් සම්මාන දිනාගත්තේ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ වරුණ අත්තනායක. ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ එච්.එස්. රාජපක්ෂ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් සම්මාන ලැබුවා. තහනම් උත්තේජක භාවිතය පිළිබඳ පනත ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ පසුගියදා කොළඹ පැවති උත්සවයකදී.
ජාත්‍යන්තර තරඟවලදී දක්ෂතා දක්වූ ශ්‍රී ලංකා මේසපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපහාර පිදීමේ උත්සවයක් පසුගියදා ක්‍රීඩා විද්‍යායතනයේදී පැවැත්ුණා. එහිදී ඇගයීමට ලක්ුණේ ඉන්දියාවේ පැවති දකුණු ආසියානු කනිෂ්ඨ මේසපන්දු තරඟාවලියට සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මේසපන්දු තරඟාවලියට සහභාගී වුණු ක්‍රීඩක ක්‍රීඩිකාවන්. මෙම අවස්ථාවට එක්ව ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ ඉදිරියේදී තහනම් උත්තේජක භාවිත කර හසුවන ඕනෑම අයෙකුට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි. අපට තියෙන ලොකුම අභියෝගය තමයි මේ රටේ හුඟක් අපේ ක්‍රීඩකයෝ තහනම් උත්තේජක භාවිත කරනවා. දැන් පනත මම ලබන සතියේ පාර්ලිමේන්තුවට ගේනවා. ඒක සම්මත වුණාට පස්සේ තහනම් උත්තේජක භාවිත කළ ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් අහුනොත් ජීවිතාන්තය දක්වා ක්‍රීඩා කිරීම මම තහනම් කරනවා. පුහුණු කරුවා අවුරුදු දෙකක් මං හිරේ යවනවා. ඒ වගේම වෛද්‍යවරයා අපි අවුරුදු දෙකක් හිරේ යවනවා. ඒ නිසා තහනම් උත්තේජක පිළිබඳ අපි දැඩි නීති රටේ ක්‍රියාත්මක කරනවා. शुभरात्रयक्।